ඒ වගේම සිවිල් ක්‍රියාදරයකු වන ශහන් මාලක ගමගේ කියන අපේ සහෝදරයාව ඉතාම හදිස්සියේ අතනංගුවට ගත්ත කිය. එතට ඔහු කරපු කියපු දේ තමයි සාමාන්‍යයෙන් බැලුවහම මේ පාස්කු ප්‍රහාරයේ වින්ඩිතයන්ට යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් හඬ නැගීම කතා කිරීම. එතකොට මේකට යුක්තිය සහ සාධාරණත්වය පමාවීම පිළිබඳව අපි හැමදෙනෙකුටම විවේචනයක් තියෙනවා. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරලා තියෙන නිර්දේශයන් ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව අපි හැම කෙනෙකුටම විවේචනයක් තියෙනවා. කතෝලික සභාවට ඒ පිළිබඳව විවේචනයක් තියෙනවා. එතකොට ඔහු කතෝලිකයෙකු හැටියට ඒ වෙනුවෙන් තමයි කතා කළේ, ඒ වෙනුවෙන් තමයි හඬ නැගුවේ. එතකොට ඔහුව අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය දිහා බැලුවහම අපි මීට පෙර අහලා තිබිච්ච අර සුදුවෑන් සංස්කෘතිය නැවතත් සමාජයට ඇතුල් වෙලා කියන සැකය අපිට තියෙනවා. එතකොට සුදුවෑන් එකකින් ඇවිල්ලා පාර මැද්දේදී මහපාරේදී ඔහුව CID එකේ කියලා කියාගන්න පිරිසක් විසින් ඔහුව බලහත්කාරයෙන් අත්අඩංගුවට ගන්න. එතකොට මේ සංස්කෘතිය මම හිතනවා ප්‍රජාතන්ත්‍රවාදී රටක කිසිසේත්ම අනුමත කරන්න පුළුවන් සංස්කෘතියක් නෙවෙයි. දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදී රට ඇතුලේ අපි හැම දෙනෙකුටම තියෙනවා භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස. ඒක මූලික මිනිස් අයිතිවාසිකම. එතකොට තමන්ගේ අදහස් තමන්ගේ මත ප්‍රකාශ කරන්න, ඒ වගේම රජයක් විවේචනය කරන්න පුරවැසියෙකුට අයිතියක් තියෙන. ඒක අපිට තියෙන මේ නිදහස් රටක ප්‍රජාතන්ත්‍රවාදී රටක තියෙන අයිතිවාසිකම මනුෂ්‍යයන් හැටියට. එතකොට මෙන්න මේ අයිතිවාසිකමට තමයි මේ තර්ජනය එල්ල වෙලා තියෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්න, විවෘතව ප්‍රකාශ කරන්න, ඒ වගේම රජය විවේචනය කරන්න පුළුවන්කමක් නැති, එහෙම විවේචනය කරොත් එහෙම අත්අඩංගුවට අරගන්න, රඳවා තබා ගන්න සංස්කෘතියක් බිහිවේගෙන එන රටක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ රටේ නිදහස පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය අනිවාර්යයෙන්ම අනතුරකට ලක් වෙලා තියෙනවා කියලා අපිට තේරෙනවා.